සමහර අය හරියට දන්නේ නැහැ නඩු සහ රටයනෙක් සම්බන්ධව නීතිය බලපාන්නේ කොයි විදියටද කියලා. උදාහරණයක් විදියට කිව්වොත් සමහර අය නඩත්තු නඩුවලදී එහෙම නඩුව ගොනු කරපු මුල්ම දවසේ ඒ කියන්නේ වගඋත්තර කරු වගේ අර සල්ලි ගෙවන්න වෙයි වගේ කෙනා උසාවි ආවෙත් නැති දවසේ නඩුවේ ඉල්ලුම් කාර්තනත් ඒ කියන්නේ නඩුව දාපු කෙනාගේ ඉල්ලීම් මත සාමාන්‍යයෙන් විදේශගත වීම තහනම් කරනවා. තව සමහරක් මංචා වගේ නඩුවල අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන පොලිසිය හරි ඒ අදාළ නිලධාරීන් හරි ඉල්ලීම් මත පරීක්ෂ වලට සහයක් වශයෙන් වගේ අර වැරද්ද කරා වගේ කට්ටියගේ විදේශගත වීම තහනම් කරනවා. දැන් මේ වගේ වෙලාවක එහෙම තහනම් කළා ආගමනය කරන පාලක වෙත දැනුම් දීමක් කරන හින්දා නියම නමින්නම් Tamanට රට යන්න වෙන්නේ නැහැ. උසාවි අවසරේ ගන්නම වෙනවා. ඊළඟ දේ තමයි සමහර අය හිතනවා නඩුවක් තිබිද්දී උසාවියට කියලා ඉල්ලීමක් කළා මට විදේශගත වීමට අවසර දෙන්න කියලා ඉල්ලන්න පුළුවන් කියලා. එහෙම රට යන්න දෙන්න කියලා හැකි ප්‍රතිපාදනයක් කොතනකවත් දැකලා නැහැ. හැබැයි 1969 අංක 15 දරන අපරාධ නඩු සංග්‍රහයේ 192 වගන්ති යටතේ තියෙනවා නඩුවේ කෙනා උසාවිය ආවේ නැත්තම් ඒ වගේ වෙලාවක නීතිඥවරයාට පෙනිසින්න පුළුවන් කියලා තත්ත්වයක්. අන්න ඒක ප්‍රයෝජනට අරගෙන තමන්ගේ නඩුවේ කෙනා විදේශගත වෙලා ඉන්නවා නම් ඒ වගේ වෙලාවක ඒ නඩුව ඉදිරි කටයුතු සඳහා පෙනී සිටීමට නීතිඥවරයාට බලය තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ සමහරව අහනවා එහෙම වෙලාවට අනිවාර්යයෙන්ම දිවුරුම් පෙත්සමක් අරන් තියාගන්න ඕන නේද කියලා. හැබැයි දිවුරුම් පෙත්සමක් අරන් තියාගන්න ඕන කියලා හරි නැත්තම් ලිපියක් අරන් තියාගන්න ඕන කියලා හරි ඍජුවම තියෙන ප්‍රතිපාදනයකුත් කොතනකවත් දැකලා නැහැ. සාමාන්‍යයෙන් ප්‍රායෝගික භාවිතයයි නීතිඥවරයාගේ පරිස්සමටයි කෝකටත් හොඳයි දිවුරුම් ප්‍රකාශයක්වත් අරන් තියාගන්න එක. හැබැයි එහෙම දිවුරුම් ප්‍රකාශයක් අරන් තියාගන්න කියලා මෙන්න මේ වගන්තිය මෙන්න මෙතන තියෙනවා කියලා කියන්න විදියකුත් නැහැ. දැන් ඔබ සරලව තේරුම් ගන්න ඕනේ අධිකරණ අඩුවක් තියෙනවා නම් ඒ නඩුව මගින් විදේශගත වීම තහනම් කළ නැත්නම් විදේශගත වෙන්න බැරි කමක් නැහැ. හැබැයි වගේ වෙලාවක නීතිඥවරයාට පෙනෙන්නත් පුළුවන්. මේ ටික ඔක්කොමත් එක්ක කිව්වේ මොකද හුඟක් අය හිතන් ඉන්නේ නඩුවක් තියෙනකොට උසාවියෙන් අවසර අරන් රට යන්න පුළුවන් කියලා. එහෙම අවසර අරන් යන්න සිද්ධ වෙන්නේ යම් කිසි වෙලාවක අර වගේ විදේශගත වීම තහනම් කළා තියෙනවා නම් විතරයි. එහෙම නැතුව මෙන්න මේ වගන්ති යටතේ මෙන්න මේ ප්‍රතිපාදනයේ මත විදේශගත වීම සඳහා අවසර දෙන්න කියලා කෙලින්ම කියන්න පුළුවන් වගන්තියක් තාම දැකලා නැහැ. මේ ටිකත් එක්ක කිව්වේ සමහර අය අහනවා මගේ නඩුව ඉක්මනට ඉවර කරන් රට යන්න බැරිද කියලා. ඒ වගේ පුළුවන් අවස්ථා තියෙනවා. උදාහරණයකින් කියා දුන්නොත් අපි හිතමු ඔබට විරුද්ධව තියෙන්නේ රථ වාහන වරදක් කියලා. ඒකේ තුවාලකාර පාර්ශ්වය ලොකු අංගයක් ඉල්ලනවා. ඒ වගේලක් ඔබට පුළුවන් අර තුවාලකාර පාර්ශ්වයත් එක්ක යම් සාකච්ඡාවකට ගිහින් සාධාරණ ගානකට ඔබට අවසන් කරන්න පුළුවන් මුදලකට එනවා නම් නියමිත පොලිස් දිනේ ඉල්ලීමක් කරලා නඩුව සඳහා අවශ්‍ය ඉදිරි පියවර අරන් චෝදනා පත්‍රය ගොනු කරන්න මේක අපි අවසන් කර ගන්නවා කියලා ඒ වගේ වෙලාවක සාමාන්‍යයෙන් ගරු විසුතුමේ අනිවාර්යයෙන් ඔබට සහාය වෙනවා. ඉතින් මේ ටික කිව්වේ නඩුවක් තියෙදි රට යන එක නෙමෙයි හොඳ නඩුව අවසන් කරන් රට යන එක.